විශේෂයෙන්ම මේ වෙන විට අපි පැහැදිලිවම කියන්න ඕනි අද මේ රටේ අධ්‍යාපනය ගැන ආණ්ඩුවේ විශාල අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරනවා ඉහළම තැන ඉඳලා ආණ්ඩුවේ සියලුම දෙනා. හැබැයි මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට දැන් වර්තමානයේ අධ්‍යාපන තත්ත්වයට සිදුවලා තියෙන දේ මොකක්ද කියලා අපි බලන්න ඕනි. දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලවල අනධ්‍යනීය කාර්ය මණ්ඩලයත් පරිපාලන කාර්ය මණ්ඩලයත් දීර්ඝකාලීනව වැඩ වර්ජනක ඉදලා ඉන්නවා. දැන් මේ හේතුව නිසා සියලුම විශ්වවිද්‍යාල අද වහලා දාලා තියෙන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් දැන් මාස කහමාරක් දෙකක් වෙනවා ඒ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්වත් තමන්ගේ ඒ ඉගැන්වීමේ කටයුතු කරන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. එතකොට රජයක් හැටියට දැන් මේ තමන්ගේ වැටුප සම්බන්ධයෙන් සහ යම් යම් කාරණා සම්බන්ධයෙන් මේ කරන වැඩවර්ජනයේදී රජයේ මැදිහත් වෙලා විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන විශාල උනන්දුකින් කතා කරන ආණ්ඩුව මාස දෙකක් යනකම් අපේ රටේ උසස් අධ්‍යාපනයේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල වැහිලා යන තැනකට එහෙම නැත්නම් ක්‍රියාත්මක නොවන තැනකට මාස දෙකක් කියන්නේ විශාල කාලයක් දැන් පත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කිසිම අවධානයක් රජයේ පැත්තෙන් යොදලා තියෙනවද? මේ වෙන විට මේ තත්ත්වය තුළ විශාල හානියක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සෑම ශිෂ්‍යකම වෛද්‍ය වෙන්න පුළුවන් ඉංජිනේරු වෙන්නවා වෙනත් සියලුම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන හානිය ඒ කාලය විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා රජයක් හැටියට මෙන්න මේ වර්තමානයේ තියෙන ගැටලු වලට අවශ්‍ය පිළියම් යොදන්න හැකියාවක් රජයට ලැබිලා නැහැ. ඒ නිසා අපි කියනවා විපක්ෂය හැටියට ලොකුවට ලොකු දේවල් කතා කරනවා. අධ්‍යාපනයේ වෙනසක් ගැන කතා කරනවා. ඒ මොනවා කතා කරත් අද මේ රට තුළ ක්‍රියාත්මක වෙන අපේ උසස් අධ්‍යාපනයේ සම්පූර්ණම අඩාල වෙලා මාස දෙකකට වඩා යනකම් ආණ්ඩුවට ගත යුතු ක්‍රියාමාර්ගයක් නැති තැනටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට අවශ්‍ය විශ්වවිද්‍යාල වහලා තියන්නද. මොකද අද රටේ ජනතාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මුල් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය අපිට එක පැත්තකින් හිතනවා විශ්වවිද්‍යාල වහලා ළමයි ගෙදර තියන්න ශිෂ්‍යෝ ගෙදර තියන්නද ආණ්ඩුවට අවශ්‍ය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ඉතින් ඒ වගේම තමයි අද අපි පැහැදිලිවම කියනවා දැන් මේ ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් රටේ උණුසුම් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ මොකද මේ වසරේ අවසන් වෙන්න ඉස්සල්ලා මේ රටේ රාජ්‍ය නායකයා මේ රටේ විධායකයා ජනාධිපතිලා පත් කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒ தත්ත්වය තුල අපි පැහැදිලිවම කියනවා සමගි ජනබල වේගී ප්‍රධාන විපක්ෂය හැටියට අපි මේ රටේ මේ වෙනකොට රටේ ජනප්‍රිය එහෙම නැත්නම් රටේ ඉහළින්ම තියෙන පක්ෂය හැටියට අපි පැහැදිලිවම කියනවා අපි ඕනම මැතිවරණයකට අපි ලෑස්සි. මොකද ජනාධිපති මැතිවරණයේ මේ ඔන්න මෙන්න කට උඩ තියලා දැන් පාර්ලිමේන්තු මැතිවරණය ගැන කතා කරනවා. අපි කියනවා ආණ්ඩුවට අපි ජනාධිපති මැතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි මේ මොකක් ආවත් සමගි ජනබල වේගී අපි ලෑස්සි මේක ජයග්‍රහණය කළ ඊළඟ ආණ්ඩුව හදන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ මැතිවරණ කල් දාන්න. එහෙම නැත්නම් අපි දැක්ක නොයෙකුත් බෝලේ දාලා බලනවා එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා කිව්වා මේ අවුරුද්දකින් එහෙම නැත්නම් මේ මැතිවරණේ ආණ්ඩුකර විවස්සාව හැටියට අවුරුදු 6ක් යන්න අවස්ථාව තියෙනවා කියලා නොයෙකුත් කතා ඇහෙනවා. එහෙනම් අපි පැහැදිලිවම කියනවා සමගි ජනබල වේගී හැටියට අපි සමගි ජනබ සන්ධානයේ හැටියට මැතිවරණ කල් දාන්න නෙමෙයි නියමිත වේලාවට මැතිවරණේ පැවත්වන්න කියලා අපි ආණ්ඩුවට කියා සිටිනවා. ඒ වගේම අපි ඒ ඕනම් මැතිවරණයකට ලෑස්තිලා ඉන්නවා කියන එකත් පැහැදිලිවම කියන්න ඕනේ. ඔබතුමා ජනාධිපතිවරණ ගැන කතා කරන්නේ දැන් අද උදෑසන තිබ්බ මාධ්‍ය හමුවකදී සමාජ සෞඛ්‍යාඥයින් ඇමති අනුප පර්ශ්වල් මහතා කියනවා ආණ්ඩුවේ මේ මෑතක් කරගම් ජනතා ප්‍රසන්නීම 13යි කියලා. දැන් ඒක 19.5ක් දක්වා වැඩි වෙලා තියෙනවා. සද්‍ය බෙස සහ ජීවීපී එක එක දැන් අඩුවෙගෙන යනවා. ජනාධිපතිවරණයට කවුද ඉන්නේ කියලා බලාගන්න පුළුවන් කියලා කියනවා. ඔව් මං ඉඳන් පැස්කල් මහත්තයාට වැරදිලා. මොකද සමගි ජනබල වේගී මම පැහැදිලිවම කියන්න ඕනි සමගි ජනබල වේගී දවසින් දවස දිනෙන් දින සතියෙන් සතිය අපි එනවා ඉස්සරහට. අපිට තිබුණු ජනප්‍රසාදය දැන් එන්න වැඩි වෙලා තියෙනවා. දැන් ආණ්ඩුවේ එකතකින් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නවා නම් තමන්ට තියෙන්නේ 120 අඩු ප්‍රතිශතයක් කියලා සමගි ජනබල වේගී ඊට උඩින් ඉන්නවා කියලා පිළිගන්න එක මම හිතන්නේ ලොකු දෙයක්. මොකද සමගි ජනබල වේගයේ අද මේ වෙනකොට ඕනම සමීක්ෂණකින් බැලුවාම ඉස්සරහින් ඉන්නේ සමගි ජනබල වේගයේ කියන එක පැහැදිලි. සමගි සන්ධානයේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඕනම මැතිවරණයකට අපි ලෑස්ති කියලා. තුන්වෙනි බල වේගයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණත් ඉදිරියෙන් ඉන්නවා කියලා ඒගොල්ලෝගේ සමීක්ෂණ වලින් කියනවානේ. නෑ ඉතින් ඒගොල්ලෝගේ සමීක්ෂණ වලින් නොයෙකුත් දේවල් කියනවානේ. දැන් ඉන්දියාවේ සමීක්ෂණයක් කරා කියලා එයාලා ඉස්සලා කිව්වනේ දැන් මාසික දෙක ක්‍රී ඉස්සලා අපි තමයි ඉස්සරහින් ඉන්නේ කියලා. දැන් ඇත්තම ජනතා විමුක්ති පෙරමුණ සමීක්ෂණ තියන්න ඕනේ නැහැ ජනාධිපති වෙලා නින්නේ.
යන යනතන කියන්නේ ජනතා විතුරන අපි දිනලා ඉන්න අපිට 60ක් තියෙනවා 70ක් තියෙනවා නොයිකුත් දේවල් කියනවනේ. ඉතින් මෙයාලා ගිය ජනාධිපතිවරණේ අපි දැක්කනේ. ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 69 ලක්ෂයක් ගන්නකොට සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂක තමයි දා 2019 ලක්ෂ 55ක් ගන්නකොට ඔය ගෝල්පේස් පිටියේ පුරවලා අපි තමයි වැඩිම ජයග්‍රහණය කර කණ්ණාමි කියලා කිව්ව අරුණ කුමාරට හම්බුනේ ලක්ෂ 4ට ආසන්න ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණය. ඒ නිසා ජනතා විතුරන කියන දේවල් ගැන අපි එච්චර කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබතුමා කියන්නේ දැන් ආණ්ඩුව ඕන කියන අධ්‍යාපන සම්පූර්ණ බරතල කටයුතු කරනවා කියලා ඔබතුමා කියන චෝදනා කරනවා. නැහැ අපි කියන්නේ ආණ්ඩුවට ආණ්ඩුව සම්පූර්ණ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරනවා. ඒක අපිට පේනවා. එතකොට ආණ්ඩුව එහෙම කතා කරනවා නම් ඇයි මේ විශ්වවිද්‍යාල පද්ධතියේ මාස දෙකක් වහලා මේ 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 වැඩ වර්ජනයට අවශ්‍ය සාකච්ඡාව එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේක විසඳලා අපේ විශ්වවිද්‍යාල දරුවන්ට අධ්‍යාපනය ලැබෙන අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් දැන් මේ 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 වැඩ වර්ජන නිසා දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලෙ වැහිලා තියෙනවා. ඉතින් එහෙමනම් ආණ්ඩුව සැබෑවම නවත් තියනවා නම් අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරනවා වගේම ක්‍රියාකරන්න පැහැදිලිව මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නෙට මීට කලින් විසඳන්න තිබ්බා. අපිට පේනවා නොයෙකුත් දේවල් වලට ආණ්ඩුව මුදල් වෙන් කරලා තියෙන ගොඩක් දේවල්. ඉතින් එහෙමනම් අපිට අධ්‍යාපනයේ ඉතා වැදගත් කියලා ආණ්ඩුව සලකනවා නම් මාස දෙකක් විශ්වවිද්‍යාල වහලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ වෙන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුල පරිගමන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ පරිපාලන කාර්ය මණ්ඩලය සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය නිසා ඒ ආයේ පඩි හදා ගන්නත් බැරි තැනට පත් වෙලා තියෙනවා. එනිසා මේක සම්පූර්ණයෙන්ම මේ ආයතන කඩාවැටෙන තැනට පත් වෙලා තියෙනවා. ඒ නිසා රජය මීට වැඩිය මේකට මැදිහත් වෙන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ අධ්‍යාපනය ගැන කතා කරන රජය ඒ කතා කරනවා වගේම ක්‍රියා කරනවාද කියන එක ලොකු ගැටලුවක්. ඒ වගේම තමයි ඔබතුමාලාගේ පක්ෂෙන් පිරිසක් යනවා කියන එක ඔබතුමාලාගේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් දැන් මෙහෙමයි. කවුද මන්ත්‍රීවරයා ඉතින් එහෙම මම මේ මොකද අපි පැහැදිලිවම කියන්න ඕනේ දැන් මාස ගානක් දැන් අවුරුද්දක් විතර ඉඳලා කියනවා සමගි ජන බලවේගෙන් මේ අය යනවා මේ අය යනවා මේ අය යනවා කියලා. හැබැයි තාම කවුරුත් ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ කතා කරන එක තේරුමක් නැහැ. ජනාධිපතිවරණ විරණකම්ම කියයි මේ අය එනවා මේ අය එනවා කියලා. ඉතින් මෙහෙමයි දේශපාලනයේදී මැතිවරණයක් ළඟ එනකොට නොයෙකුත් දේවල් කතා කරනවා. ගොසිප්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වෙනකොට වෙලා තියෙන්නේ යනවා යනවා කිව්වට සමගි ජන බලවේගයට සමගි ජන සන්ධානයට පාර්ලිමේන්තුවේ ඉන්න විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. හැමදාම එකතු වෙනවා. සතිපතා එකතු වෙනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් යනවා යනවා කිව්වට කොහොමත් යන්න කවුරුත් නැහැ කියලා පේනවා. නමුත් සමගි ජන සන්ධානයට එකතු වෙන එක නම් අපිට හැමදාම පේන පොදු ජන සන්ධානයේ විශාල മന്ത്രി පිරිසක් සුවාදීන වෙච්ච മന്ത്രി පිරිසක් දැන් මේ විනෙට දිනපතා සතිපතා එකතු වෙනවා. ඔව් ඒක එතුමාගේ අදහස වෙන්නේ නැති. නමුත් දැන් ඔය කිව්වට මම ඒකනේ කිව්වේ දැන් මාස ගාණක් ඉඳලා යනවා යනවා කවුරුත් කවුරුත් යන්න නැහැ නේ. ඒක ජනාධිපතිවරණ එහෙම නැත්නම් මැතිවරණයක් වෙනකම්ම කියයි. නමුත් ඇත්ත தත්තේ සැබෑ தත්තේ මොකද්ද? සමගි ජන බලවේගයට සමගි සන්ධානයට පාර්ලිමේන්තු තුල ඉන්න පොදු ජන සන්ධානයේ සුවඳුනිච් මන්ත්‍රණවලට අමතරව හිටපු මහමෙතුරු හිටපු පළාත් සභා මෙතුරු ඒ වගේම විශාල පිරිසක් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් හිතන ඒ වගේම මේ රට ගොඩ ගන්න ඕනි කියලා හිතන විශාල පිරිසක් අද සමගි සන්ධානයත් එක්ක එකතු වෙනවා. චෝදනාවක් තියෙනවා එන්නේ නැ පිරිස පක්ෂයට දැන් නැවත එන හිටපු චෝදනා තියෙන පිරිස කියලා හැමෝම එකතු කර ගන්නවා කියලා එන හැමෝම නෑ පැහැදිලිවම කියන්න ඕනේ පක්ෂයක් හැටියට අපි ඕනම පක්ෂයක් වර්ධනය කරගන්න එකතු කරගන්න ඕනේ. ඒක කවුරුත් දන්න දෙයක්. නමුත් අපි පැහැදිලිවම කියනවා අපේ පක්ෂේ නායකත්වයත් ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයත් චෝදනා තියෙන ඒ වගේම වැරදිකරුවෝ කියලා සමාජයේ හිතන හොරු වංචාකාර දූෂිතයෝ කවුරුත් අපේ පක්ෂයට එකතු කරගන්නේ නැහැ. අපි ඒක පැහැදිලිවම කියන්න ඕනේ. අපි මේ 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 තත්ත්වය තුළ අපිට එන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. නමුත් අපි ගන්නේ යම් ප්‍රමාණයක් සමාජයේ එහෙම නැත්නම් මේ රට තුල ඒ එවැනි චෝදනා තියෙන කවුරුත් අපේ පක්ෂයට බදව ගන්න ලෑසි නැහැ. ඒ වගේම ආරාධනා කරමින් තියෙනවා ජනාධිපතිතුමාත් පක්ෂයට එකතු වෙන්න කියලා සජ්ජාතික පක්ෂයට ඔබතුමාලා එකතු වීම ඉදිරියේ ජීවිතේ. නෑ මෙහෙමයි ආරාධනා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් දිගට කතා කරන්න මම දන්නේ නැහැ. නමුත් ආරාධනා ඒ වගේම අපි යනකොට සමහර අපේ පාක්ෂිකොත් කියනවා මෙහෙම අත්වල් බැඳගත්තු එකතු වුණොත් හොඳයි කියලා. අපි පැහැදිලිවම කියනවා ඕනම තැනකදී අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා කියන කතාව නෙමෙයි. නමුත් එකමුතු භාවය වරදක් වෙන්නේ නැහැ. එහෙම ශ්‍රී ලංකා නිවුස් එකේ ගහලා තියෙනවා පරිම මරික්කා අනුව. මරික්කාගේ ඉදිරියෙන් දෙන ජනපති කද කරගන්න.
නෑ ඒක ඉතින් මරික් කර්මන්තුමගෙන් තමයි අහන්න ඕනේ. ඉතින් මම දන්නේ නෑ ඔය සමහර සමහර වෙබ්සයිට් වල නොයෙකුත් දේවල් දාන ඒවා හැම එකම සත්‍යයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. සමාජයත් විශ්වාස කරන්නේ නෑ. ඒකෙන් දැන් රාජිත මන්ත්‍රීවරයා යයි නේද ප්‍රකාශ කරේ? නෑ ඇත්තටම ඒක අහන්න ඕනේ රාජිත මන්ත්‍රීතුමාගෙන්. නෑ එහෙම මට හිතන්න බෑනේ. අපි දැන් හිතලු කියලා හරියන්නේ නෑනේ. එක එක්කෙනා ගන්න තීන්දුව తీරන තියෙන පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ මං හිතන්නේ කවුරුත් ඔය මේ වෙලාවේ සමගි ජන බලවේගේ හැරදාලේ යයි කියලා. මුතුමා යන්නේ නෑ. නෑ පැහැදිලිව කියන්න ඕනේ. එනම් බොහෝ ස්තුති. කවුද බැලස් කරේ? කවුද කියන්නේ?